ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝෙන් කතා කරන්නේ ඉතාමත්ම කුඩා දූපත් සහිත රටක් වන මයික්‍රොනීසියාව පිළිබඳව. මයික්‍රොනීසියාව ඔසේනියානු කලාපයේ පිහිටා තිබෙන එක්සත් ජනපද ආධාර මත දැඩි ලෙස යැපෙන රටක්. ඇත්තටම මේ ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාමත්ම සුවිශේෂී රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා පාස්පෝර්ට් හිමියන්ට වීසා නොමැතිව සංචාරය කරන්න පුළුවන් රටවල් තියෙන ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ අතරින් එක් රටක් විදිහට මයික්‍රොනීසියාවත් හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දි මයික්‍රොනීසියාවට විශාල අභියෝගයක් පවතිනවා. ඒ හේතුව නිසා අනාගතයේදී මයික්‍රොනීසියාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නත් හැකියාව පවතිනවා. ඉතින් අද වීඩියෝෙන් මයික්‍රොනීසියාව ගැන ඔබට වැදගත් එම සියලුම කාරණාවන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මයික්‍රොනීසියාව නිල වශයෙන් හඳුන්වන්නේ ෆෙඩරේටඩ් ස්ටේට් ඔෆ් මයික්‍රොනීසියා නමින්. මෙයට බටහිර පැසිෆික් සාගරය පුරා විසිරී ඇති දූපත් විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. සමස්තයක් විදියට ගත්තොත් මවුන්ට් අයත් දූපත් ප්‍රමාණය 2100කට ආසන්නයි. ඒ සියල්ලේම විශාලත්වය වර්ග කිලෝමීටර් 2628ක් වෙනවා. නමුත් ඒ සියල්ලම පවතින්නේ ප්‍රධාන භූගෝලීය උපකලාප තුනක් ඇතුළත. එම කලාප වෙන්නේ කැරොලයින් දූපත්, මාෂල් දූපත් සහ මරියානා දූපත්. ඒ නිසා සමස්තයක් විදියට මේ ප්‍රදේශවලට පාළ වූ කිරිබති සහ මාෂල් දූපත් කියන වෙනම පාලන ප්‍රදේශ අයත් වෙනවා. කෙසේ වෙතත් අද වීඩියෝවෙන් කතා කරන්නේ ෆෙඩරේටඩ් ස්ටේට් ඔෆ් මයික්‍රොනීසියා කියන කොටස පිළිබඳ විතරයි. එම පාලන ප්‍රදේශයට දූපත් 607ක් ඇතුළත් වන අතර විශාලත්වය වර්ග කිලෝමීටර් 602ක් වෙනවා. අගනුවර පිලිකීර් නමින් හඳුන්වන අතර විශාලම නගරය හඳුන්වන්නේ වෙනෝ නමින්. සමස්තයක් විදියට ගත්තොත් මේ දූපත් නිර්මාණය වෙලා තියෙන්නේ ගිනි කඳු නිසා. ඒ වගේම වසර පුරාම මෙහි පවතින උණුසුම් දේශගුණය. රටේ භූමියෙන් වැඩි ප්‍රතිශතයක් පවතින බවට වාර්තා වෙන්නේ මුහුදු මට්ටමේ හෝ ඊට ආසන්නව. මේ නිසා මයික්‍රොනීසියාව කියන්නේ මුහුදු මට්ටම ඉහළ යාම නිසා දැඩි තර්ජනයකට මුහුණ දෙන රටවල් අතරින් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. 2024 වර්ෂයේ වෙද්දී රටේ සමස්ත ජනගහනය 100%ක් වෙනවා. ඒ අනුව මයික්‍රොනීසියාව ජනගහනය අනුව ගත්තොත් සැලකෙන්නේ ලෝකේ 181 වෙනි රට විදියට. රටේ ප්‍රධානම භාෂාව ඉංග්‍රීසි වන අතර ප්‍රධානම ආගම වෙන්නේ ක්‍රිස්තියානි ආගම. ඒ වගේම මෙහි ගෝත්‍රික ජන කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ අතරින් වැඩිම ප්‍රතිශතයක් ජීවත් වෙන්නේ චුකීස් ජාතිකයන්. එම ප්‍රතිශතය 48.8% වෙනවා. ඊට අමතරව ආසියන්, පොලිනීසියන්, යැපීස් වගේ ජන කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි ජීවත් වෙනවා. ඒ නිසා මෙය හඳුන්වන්න පුළුවන් සංස්කෘතික විවිධත්වයක් සහිත රටක් විදියටත්. මයික්‍රොනීසියාවේ ආර්ථිකය සහ ජීවන මට්ටම පිළිබඳ දැන් සොයා බලමු. මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම වගේ රැඳිලා තියෙන්නේ එක්සත් ජනපද ආධාර සහ සංචාර කර්මාන්තය මගින්. ඊට අමතරව ධීවර කර්මාන්තයත් සුළු වශයෙන් පවතිනවා. මයික්‍රොනීසියානු පුරවැසියන්ට වීසා නොමැතිව රැකියා, අධ්‍යාපනය සහ වෙන යම් අරමුණු සඳහා එක්සත් ජනපදයට යන්න හැකියාව පවතිනවා. එම වරප්‍රසාද ඔවුන්ට හිමිවෙලා තියෙන කෝෆාගිවිසුමේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා මෙහි පුරවැසියන් එක්සත් ජනපද හමුදාවල සේවය කරනවා. 2024 වර්ෂයේ වෙද්දි මෙහි සමස්ත දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් මිලියන් 383ක් වෙනවා. ඒ අනුව මයික්‍රොනීසියාව හඳුන්වන්න පුළුවන් ලෝකෙ කුඩාම ආර්ථිකයන් 10න් එකක් විදියටත්. මෙහි ඒක පුද්ගල් දල්දේශීය නිෂ්පාදනය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 3735ක් විදියට. එය ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල් දල්දේශීය නිෂ්පාදනයට සමාන අගයක්. කෙසේ වෙතත් මවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 135 තරම් ඉතාමත්ම පහළ ස්ථානයක. ඇතර මානව සංවර්ධන දර්ශකය සැලකෙන්නේ රටක හොඳ නරක මනින්න පුළුවන් පිළිගත් සහ නිවැරදිම දර්ශකය විදියට. එහි මයික්‍රොනීසියාව 135 වෙනි ස්ථානයේ රැඳී සිටිද්දී ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 73 වෙනි ස්ථානයේ. ඒ අනුව ඔබට අවබෝධ කරගන්න පුළුවන් මෙහි අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු යටිතල පහසුකම් පවතින්නේ මොනතරම් දුර්වල මට්ටමකද කියලා. කෙසේ වෙතත් ඒ සඳහා ප්‍රධාන වශයෙන් ආධාර සපයන්නේ එක්සත් ජනපදයේ විසින්. නමුත් මෙහි සමස්ත ආර්ථිකයම දැක්වෙන්නේ ඩොලර් මිලියන් 383ක් විදියට. ඕනෑම රටක් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ අංශවලට වෙන් කරන්නේ දල්දේශීය නිෂ්පාදනයේ 10%කටත් වඩා අඩු ප්‍රතිශතයක්. ඒ අනුව ගත්තත් වාර්ෂිකව මෙහි සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වෙන් කරන්න සිද්ධ වෙන්නේ ඩොලර් මිලියන් 20කට ආසන්න මුදලක්. එය කොපමණ ප්‍රමාණයක්ද කියලා දැන් අපි පැහැදිලි කරගමු. ඔබ දකින්න ඇති පසුගිය දිනවල එක්සත් ජනපදයේ විසින් යුක්රේනය සහ ඊස්ට්‍රාලයේ යුද ආධාර සඳහා වෙන් කළ මුදල එය ඩොලර් බිලියන් 95කට ආසන්නයි. ඒ කියන්නේ ඩොලර් මිලියන 95,000ක්. ඉතින් එක්සත් ජනපදයට ආයුධ සඳහා ඩොලර් මිලියන 95,000ක් වෙන් කරද්දී මයික්‍රොනීසියාවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වෙන් කරන්න සිද්ධ වෙන්නේ ඩොලර් මිලියන 20ක වගේ මුදලක්. නමුත් ඒ සඳහා එක්සත් ජනපදයේ විසින් මයික්‍රොනීසියාවේ මුහුදු ප්‍රදේශවල බලය ලබාගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට මෙහි සම්පූර්ණ මිලිටරි පැවැත්ම පවත්වාගෙන යන්නේ එක්සත් ජනපදයේ විසින්. මෙම ගිවිසුම් ප්‍රධාන වශයෙන් අත්සන් කරන්නේ 1986 වර්ෂයේදී.
රටතුළ භාවිතාවන නිල මුදල් ඒකක එක්සත් ජනපද ඩොල් ඒවාගේම විරකියානුපාතය 16.2% වෙනවා. එයනො මේ හඳුන්වන්න පුළුවන් ලෝකෙ ඉහළම විරකියානුපාතයක් සහිත රටවල් අතරිනුත් එකක් විදියට. මීට අමතරව ගත්තොත් රටේ ජනගහනය 26.7%ක්ම ජීවත් වෙන්නේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවටත් වඩා පහළින්. එය සමස්තයක් විදියට පැසිෆික් දූපත් අතරින් ඉහළම දුප්පතුන්ගේ අනුපාතයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. රටේ ගිනි සංගුණකය දක්වනවා 40.1% විදියට. ඒ අනුව රටේ ආදායම් බෙදී යාමත් ඉතාමත්ම දුර්වල මට්ටමකින් පවතිනවා. වීඩියෝ මුලින් සඳහන් කළා මෙහි ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමට සමානයි කියලා. නමුත් මොවුන්ගේ ගිනි සංගුණකය ශ්‍රී ලංකාවටත් වඩා ඉහළගයක් ගන්නවා. ඒ නිසා මේ ආදායම් බෙදී යාම ඉතාමත්ම දුර්වල මට්ටමකින් පවතින රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොවුන්ගේ යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වයන් මෙතරම් දුර්වල මට්ටමක පවතින ප්‍රධානම හේතුවක් විදියට පිහිටීම හඳුන්වන්න පුළුවන්. ඇතරම් මයික්‍රොනීසියාවේ දූපත් විසිරීලා තියෙන ඉතාමත්ම දුරස්තව. ඒ නිසා මෙහි යටිතල පහසුකම් නංවා ගැනීම ඉතාමත්ම අසීරු බවටයි වාර්තා වෙන්නේ. ඊට අමතරව මයික්‍රොනීසියාව සැලකෙනවා ලෝකයේ සම්පත් අඩුම රටවල් අතරිනුත් එකක් විදියට. ඒ නිසා රටේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉතාමත්ම ඉහළයි. උදාහරණයක් විදියට මොවුන් වාර්ෂිකව අපනයන වලින් උපයා ගන්නේ ඩොලර් මිලියන් 39ක වගේ මුදලක්. නමුත් වාර්ෂික මොවුන්ට බාණ්ඩ ආනයනය කර ගැනීම සඳහා ඩොලර් මිලියන් 167ක් වැය වෙනවා. කෙසේ වෙතත් රටේ සංචාර කර්මාන්තය තරමක් හොඳ මට්ටමකින් පවතිනවා. මොකද මයික්‍රොනීසියාව කියන්නේ ඉතාමත්ම ආරක්ෂිත රටක්. නමුත් ලෝ පුරා සිටින සංචාරකයන් මයික්‍රොනීසියාව සංචාරය කරන්න පෙළඹෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. එයට ප්‍රධානම හේතුව වෙන්නේ දුරස්ථභාවය සහ අධික වියදම. කෙසේ වෙතත් මොවුන් සංචාර කර්මාන්තය නංවා ගැනීම සඳහා ලෝකෙ සියලුම වගේ රටවලට වීසා නොමිලේ ලබා දෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන්ටත් වීසා නොමැතිව සංචාරය කරන්න පුළුවන් රටක් විදියට මයික්‍රොනීසියාව හඳුන්වන්න පුළුවන්. නමුත් ඒ සඳහා ගුවන් ටිකට් පත්වලට අධික මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකිකයන්ට මුදල් ගෙවල වීසා ලබා ගන්න පුළුවන් රටකට සංචාරය කිරීම මයික්‍රොනීසියාව සංචාරය කිරීමට වඩා ලාභදායී වෙනවා. අද වීඩියෝ මයික්‍රොනීසියාව පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.